අයිබෝවන් සැමට කලින් සත්‍ය හරියටම කියන සියත ප්‍රධාන පුවත් විකාශයයි මේ මම ලක්ෂිකා ප්‍රනන්දු ප්‍රතිවෙන් සිරස්තල COVID-19 දකුණු කොරියාව තුල වේගවත් ව්‍යාප්තියක් පෙන්눔 කරයි ශ්‍රී ලාංකිකයින් පිළිබඳ දැඩි අවධානයක් විශේෂ දුරකථන අංකත් හඳුන්වා දෙයි හේටපු ජනපති එක්වීම නිසා විශාල විරෝධතාවයක් මතු ඇති බව අගමැති කියයි එක්සත් ජාතික පක්ෂ සඳහනේ සලකුණ පිළිබඳව දේශපාලන වේදිකාවේ වාග් සංග්‍රාම ආරවුල් අවසන් සතුටුදායක පිළිතුර බදාදා මනෝ කියයි වත්මන් පාලකීන් හොරු පිරිසුදු කිරීමට මැෂිමක් නිර්මාණය කර ඇති බව අනුර කියයි බන්දුලගෙන් විපක්ෂ නායකට චෝදනා කොදෙව්වන්ට එරෙහි පළමු එක් දින තරඟෙන් ශ්‍රී ලංකාවට තියුණු ජයක් ප්‍රථමයෙන් අවධානය යොමු කරන්නේ ක්‍රීඩා පුවතක් වෙතයි සංචාරක බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර අද පැවති පළමු එක් දින තරගෙන් ශ්‍රී ලංකා කණ්ඩායම මීට සුළු මොහොතකට පෙර එක් කඩුල්ලක තියුණු ජයක් හිමි කරගත්තා එම ජයග්‍රහී මොහොත වෙතයි අප දැන් යොමු වන්නේ can he do it yes he does yes he does it's also a no ball Sri Lanka get home It's their highest successful chase at this ground and it's the second highest successful chase against the West Indies of 250 plus in 14 such attempts It's been a great day it's been a good chase Den deshiya puwat ලොව පුරා පැතිරියමින් පවතින COVID-19 වෛරසය දකුණු කොරියාවට ව්‍යාප්ත වී ඇති නමුත් එහි සිටින කිසිදු ශ්‍රී ලාංකිකයෙකුට වෛරසය ආසාදනය වී නොමැති බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසනවා. ඒ අනුව මතුව ඇති මෙම තත්ත්වය හමුවේ දකුණු කොරියාවේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ පැය 24 පුරා ක්‍රියාත්මක දුරකථන අංකයක් ක්‍රියාත්මක කිරීමටයි විදේශ කටයුතු අමාත්‍යාංශය පියවරගෙන ඇත්තේ. ලොව රටවල් 30ක් පුරා පැතිරියමින් පවතින COVID-19 වෛරසය දකුණු කොරියාවට මාරාන්තික ලෙස බලපෑම් එල්ල කරන්නේ එරට තුල හදිසි තත්ත්වයක්ද ප්‍රකාශයට පත් කරමින් එරට තුල ශ්‍රී ලාංකිකයින්ද විශාල පිරිසක් සිටින අතර පවතින තත්ත්වයේ හමුවේ කිසිදු ශ්‍රී ලාංකිකයෙකුට අදාළ වෛරසය මේවන තෙක් ආසාදනය වී නොමැති බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසනවා එම අමාත්‍යාංශයේ නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ මේවන විට 20,000කට අධික ලාංකිකයින් පිරිසක් දකුණු කොරියාවේ සිටින අතර COVID-19 වෛරසය පැතිර යාම හේතුවෙන් වර්තමානයේ ගැටලු සහගත තත්ත්වයක් මතුව තිබෙන තේකු නගරයේ ලාංකිකයින් 915 දෙනෙකු පමණ සිටින බවට ඇස්තමේන්තු කර ඇති බවයි මෙම තත්ත්වයේ හමුවේ එහි සිටින ශ්‍රී ලාංකිකයින් සම්බන්ධයෙන් සෝල්හි පිහිටි ශ්‍රී ලංකාවේ තානාපති කාර්යාලය හා එක්ව දැඩි අවධානයෙන් පසුවන බවද විදේශ කටයුතු අමාත්‍යාංශය නිකුත් කර නිවේදනයේ සඳහන් මතුවී ඇති මෙම ගැටලුව හමුවේ දකුණු කොරියාවේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ පැය 24 පුරාම ක්‍රියාත්මක දුරකථන සේවාවක් ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශය පියවරගෙන තිබෙනවා ඊට අමතරව එහි සිටින ශ්‍රී ලාංකිකයින් සමග සම්බන්ධතා පවත්වාගෙන යාම සඳහා සමාජ මාධ්‍ය කණ්ඩායම් දෙකක්ද පිහිටුවා ඇති අතර කොරියාවේ පිහිටි ලංකාවේ ආගමික ස්ථාන සේවක ප්‍රජාව හා ඉගෙනුම ලබන සිසුන් සමග සමීප සම්බන්ධතාවයක් පවත්වාගෙන යන බවයි විදේශ කටයුතු අමාත්‍යාංශය පවසන්නේ ඒ අනුව 02-82-35-26-67 02-82-27-94-28 යන දුරකථන අංක පැය 24 පුරාම ක්‍රියාත්මකයි. මේ අතර දකුණු කොරියාවේ දැනට පවතින තත්ත්වය සම්බන්ධයෙන් එහි සිටින රැකියා හා සුබසාධන අංශයේ ප්‍රධානී සෙනරත් යාපා මහතාගෙන් අප විමසීමක් සිදු කළා. මේ කොරෝනා වෛරස් තත්ත්වය විශේෂයෙන්ම එක තේගු ප්‍රදේශ ආශ්‍රිත තමයි මුලින් ව්‍යාප්ත වෙන පටන් අරගෙන තියෙන්නේ කියන්න පුළුවන් ශ්‍රී ලාංකේය කිසිම කෙනෙකුට මේකෙන් මේ වෙනතෙක් කිසිදු අනුතරක් නැහැ ඔවුන් සුරක්ෂිතයි තියෙන තත්ත්වය ගැන උපදෙස් ලබා දෙන අපේ ශ්‍රමිකයන්ට ඒකෙන් කොහොමද ආරක්ෂා වෙන්නේ ඒ වගේම ශ්‍රමික තියෙනවට යන්න එපා විශේෂයෙන්ම මහජනතාව ගැවෙන ප්‍රදේශවල පුළුවන් තරම් ඔවුන්ව
හමුවනක අඩු කරන්න කියනක සහ අත්‍යවශ්‍ය කාරණාවට යන්න තියෙනවන ඒ ආරක්ෂිත ක්‍රමවේදයන් අනුගමනය කරන්න විශේෂයෙන් නිර්මාණ පළමුණයක අත්‍යවන් පළමුණයක ඒ වගේම මගී ප්‍රවාහන සේවා වගේ දේවල් අවම කරන්න කියන එක අපි ඔවුන්ට ප්‍රචාරය ලබා දෙනවා. දකුණු කොරියාව පුරා කොවිඩ් 19 වෛරසය පැතිර යාම වර්ධනය වී ඇති බැවින් ශ්‍රී ලාංකිකයින් එරට සිට යළි මෙරට පැමිණීමේදී අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග පිළිබඳව අප සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතාගෙන් විමසීමක් සිදු කළා. එහිදී ඔහු සඳහන් කර සිටියේ පවතින තත්ත්වය සම්බන්ධයෙන් දැඩි අවධානයක් යොමු කරමින් ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව සාකච්ඡා මට්ටමින් විමසා බලමින් සිටින අතර අද හෝ හෙට මේ සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගන්නා බවයි. මේ අතර දකුණු කොරියාවේ දකුණු දිග තේගු නගරයේ ඇතුළුව තවත් නගරයක් විශේෂ කලාප ලෙස නම් කිරීමට එරට බලධාරීන් කටයුතු කර තිබෙනවා. මේ වන විට තේගු නගරයේ වීදිවල දැඩි පාළු ස්වභාවයක් දක්නට ලැබෙන බවයි විදේශ මාධ්‍ය වාර්තා කළේ. මෙවැනි පසුබිමක් තුළ දකුණු කොරියාවේ ආසාදිතින් ගණන ක්ෂණයකින් ඉහළ ගොස් ඇති අතර මේ වන විට ආසාදිතයින් 346ක් සිටින බවයි විදේශ වාර්තා පවසන්නේ. ඒ ගත වූ පැය 24 තුළ නව ආසාදිතයින් 142 වාර්තා වීමත් සමගයි. මාරන්තික කොවිඩ් 19 වෛරසය ව්‍යාප්ත වීම පාලනය කිරීම සඳහා ලෝකයේ රාජ්‍යයන් තවදුරටත් අවධානයෙන් පසු විය යුතු බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා. ඒ ඉරානයේ ප්‍රමුඛ රටවල් කිහිපයකින් කොරෝනා වෛරස් ආසාදිතයින් හඳුනා ගැනීමත් සමගයි. මේ වන විට ඉරානයේ අදාළ වෛරසය ආසාදිත පුද්ගලින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර එනට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 21ක්. එසේම ජපානයේ යොකොහොමා වරායේ නැංගුරම්ලා ඇති ඩයමන්ඩ් ප්‍රින්සස් නෞකාවෙන් තවත් මගින් 100කට වැඩි පිරිසක් අද නික්ම ගොස් ඇති බව සඳහන්. ඉතාලියේද අදාළ වෛරසය ආසාදනය වූ දෙවන පුද්ගලයාද මිය ගොස් තිබෙනවා. මේ අතර අදාළ වෛරසය ආසාදනය වීම හේතුවෙන් චීනයේ වුහාන්හි රෝහලක තවත් වෛද්‍යවරයෙකු මිය ගොස් තිබෙන බව විදේශ මාධ්‍ය වාර්තා පවසනවා. 29 හැවිරිදි ඔහු පසුගිය දෙවනදා පැවැත්වීමට නියමිතව තිබූ සිය මංගල උත්සවය පවා කල්තමා තිබුණේ කොරෝනා රෝගීන්ට ප්‍රතිකාර කිරීම හේතුවෙන්. ලෙබනනයේ හා ඊශ්‍රායලයේද කොවිඩ් 19 වෛරසය ආසාදනය වූ පුද්ගලින් වාර්තා වන අතර අදාළ වෛරසය ආසාදනය වීම හේතුවෙන් ජීවිතක්ෂයට පත් පුද්ගලින් සංඛ්‍යාව 2345ක් වනවා. රටේ කිසිදු සංවර්ධන ව්‍යාපෘතියක් නතර කිරීමට වත්මන් රජය කටයුතු නොකරන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ අද මහනුවරදී මාධ්‍ය වෙත අදහස් දක්වමින්. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාද පෙරවරුවේ මහනුවරට පැමිණ ඓතිහාසික ශ්‍රී දළදා සමිඳුන් වැඳපුදාගෙන ආශිර්වාද ලබා ගත්තා. එන අනතුරු අග්‍රාමාත්‍යවරයා පැමිණියේ මල්ලතු මහා විහාරය වෙතයි. එහිදී මල්ලතු පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය ත්‍රිපුට අවේ ශ්‍රී සුමංගල මහනාහිමියන් බැහැදක උන්වහන්සේගෙන් ආශිර්වාද ලබා ගත්තා. මල්ලතු පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය දෙමුල් කුමරේ විමලදම් අනුනාහිමියන් බැහැදුටු අග්‍රාමාත්‍යවරයා උන්වහන්සේ සමගද සුහද පිළිසඳරක නිරත වුණා. ඉන් අනතුරුව අස්කිරි පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය වරකාගුඩ ශ්‍රී ඥානරතන මහනාහිමියන් බැහැදුටු අග්‍රාමාත්‍යවරයා උන්වහන්සේගෙන් ආශිර්වාද ලබාගෙන තිබෙනවා. විපක්ෂයේ බලය වැඩි, දැන් විපක්ෂයට බලය දුන්නම දැන් ගිය පාර වුණත් ඒකනේ, ජනාධිපතිවරයා එක පැත්තක හිටියා, අගමැති එක පැත්තක හිටියා, වැඩක් කිරුන්. රටට වැඩ කෙරෙන්න ඕන නම් පාර්ලිමේන්තුව ශක්තිමත් පාර්ලිමේන්තුවක් අපිට දෙන්න ඕන. ලොකු විරෝධතාවයක් තියෙනවා. නමුත් ප්‍රශ්නේ තියෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයක ජුසුමක් ගැහුවේ අපේ අය වේලාසනී මැතිවරණයට ඉස්සෙල්ලා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් එකයි ගැහුවේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් එවන එක්කෙනා තමයි අපි පිළිගන්නේ. හිටපු මහමැතිතුමා වගේ කෙනෙක් කිව්වොත් ඒත් අපි පිළිගන්නවා. ඉතින් කිව්වේ නෑනේ. එව්වේ සිරිසි වෙනවා. ඉතින් එතකොට අපිට යාව පිළිගන්න ඕනේ. මුස්තර අනුනායක ආමතුරු සඳහන් කර ජීවන වීදම ටිකක් වැඩි කියලා. සමහරු ලුණු අංගගෙන ඉන්නවා ගබඩාවල. ඉතින් අපි දැන් ඒ ගැන සොයලා බලලා මම ඉන්දියාවට කතා කරන්න බලාපොරොත්තු වෙනවා. මොකද ඉන්දියාවට ප්‍රමාණ දෙකකින් ලොකු අස්වැන්නක් ලැබෙනවා. දැන් ඇවිල්ලා තියෙන පොඩි අස්වැන්නෙන් එයාලා ඒ රට තුල මේව කරනවා, පිටට දෙන්නේ නැහැ. අපි බලාපොරොත්තු වෙනවා එයා ඉන්දියාවත් එක්ක කතා කරලා විශේෂ ආධාරයක් වශයෙන් මේක එවන්න කියලා කියනවා. රජනය අතර යම් කිසි වෙළඳ ඒකාධිකාරී මාෆියාවක් කරගෙන රජයට විරුද්ධව යම් කිසි වට පිළිවෙල එහෙම වැඩ පිළිවෙලකුත් මේක ඇතුළේ තියෙනවා. 100ට දෙපිච් එක 150කින් වැඩි කරනවා කියන්නේ රුපියල් පොඩි ගාණක්ද? ඉතින් මේකේ තියෙන කුමන්ත්‍රණයක් තියෙනවා හරියටම. ඉතින් මං හිතන්නේ ජනතාව රැවටෙන්නේ නැහැ. නුත් අපි මේකට විසඳුමක් දෙනවා. ශ්‍රී ලංකාව සම අනුග්‍රහය දැක්වූ ජිනීවා යෝජනාවෙන් රටට කිසිදු අගතියක් සිදු වී නැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා මහතා පවසනවා. විපක්ෂ නායක කාර්යාලයේ අද කැඳවා තිබූ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළා.
තිහක යෝජනාව නිසා අද වෙනකම් මේ රටට වෙච්ච කිසිම අගතියක් නෑ. අපේ රටට යහපතක් වෙලා තියෙනවා මිසක් ඒකෙන් කිසිම අයහපතක් වෙලා නෑ. එහෙම අයහපතක් වෙලා තියෙනව නම් 31කින් සම්පූර්ණයෙන් අයින් වෙන්න. මොකද මේ වගන්ති දෙකකින් විතරක් අයින් වෙන්නේ. ඇමරිකානු එක්සත් ජනපදය මේ මැතිවරණයකට දවස් ගණනාවක් තියද්දි මේ විදිහේ වීසා නොදීමේ ප්‍රකාශයක් නිකුත් කිරීම තුළ ඉතාම බරපතල සැකයක් ඇති වෙනවා. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාට පාර්ලිමේන්තු මැතිවරණ ජයග්‍රහණයක් තහවුරු කරලා දෙන්න රට තුල ජනතාවගේ ඇමරිකන් විරෝධී භාවයක් ඇති කරලා ඒ හරහා මැතිවරණයේදී වාසියක් අත්පත් කර දෙන්න ඇති කරන යම් කුමන්ත්‍රණයක්ද කියන කාරණය මෙතන ඇති වෙනවා. හැබැයි රටේ ජනතාව නොමග යවන්න මවලා පෙන්නනවා මේ ඇමරිකන් විරෝධයක් තිබෙනවා කියා. ඒක බොරු විරෝධයක්. ඒක ව්‍යාජ විරෝධයක්. ලෝකේ ගත්ත ණය ටික ගෙවා ගන්න බැරුව මේ ආණ්ඩුව හත් පොලිය ගාගෙන තියෙන්නේ මේ අවස්ථාව වෙනකොට. දැන් බොරුවට මේ මැතිවරණයක් ලං වෙනකොට පෙන්වන්න හදනවා මේ රටේ සංවර්ධන කටයුතු වලට මේ පාර්ලිමේන්තුව විරුද්ධ වෙනවා කියලා. අමූලික බොරුවක්. අතුරු සම්මත ගිණුමක් අප්‍රේල් මාසෙ වෙනකන් එවකට හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවිරමැතිතුමා පැහැදිලිව මේකට සල්ලි වෙන් කරලා තිබ්බේ. සම්පූර්ණ වෙන් කරලා තිබ්බේ. මොකද්ද වෙච්ච ප්‍රශ්නේ? වෙච්ච ප්‍රශ්නේ ඇවිල්ලා මේගොල්ලන් ආපු ගමන් මිනිසුන්ව චූන් කරන්න බදු අයින් කරා. ලංකාවේ කවුරුත් කිසිම දෙයක් ඉල්ලපු නැති බදුවක් අයින් කරා. මොකද චීනෙට ප්‍රශ්නයක් ආව, චීනෙන් එන්න පුළුවන් ණයක් ගන්න බැරි වුණා. මෙතුමන්ලට කිසිම දෙයක් කර කියා ගන්න දෙයක් නැති වුණා. දැන් බොරුවට මේක අපේ පිටින් දාලා මැතිවරණය කරන සල්ලි හොයා ගන්න තව ගිනුමක් දන්න අපි දැනටත් කියනවා. පුළුවන් නම් බජට් එකක් ගේන්න. අපි ඒකට සහයෝගය දෙන්නම්. බොරුවට මේක මැතිවරණයක් සම්බන්ධයෙන් කරන්නා වූ උප්පර වැට්ටිය සම්බන්ධයෙන් අපේ බලවත් කනගාටුවස අපේ රටේ නූපන් දරුවා පවත්නවා තවත් ණය කරන්නට අපි ඉඩ දෙන්නේ නැහැ. පසුගිය සමයේ දූෂණ වංචා සිදු කළ පුද්ගලයින් ඉන් නිදහස් කිරීමට වත්මන් ආණ්ඩුවට විශේෂ උපක්‍රමයක් ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පවසනවා. මාතර ප්‍රදේශයේ පැවති ජන රැලියකට එක්වමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළා. ඒ අලුත් මැෂින් එකක් හයි කරා. අලුත් වොෂින් මැෂින් එකක් දැන් හයි කරලා තියෙනවා. මොකද සාමාන්‍යයෙන් අපේ ගෙවල් වල තියෙන වොෂින් මැෂින් එකට කිලිටි ඇඳුම් දාපුවාම ඒක පිරිසිදු වෙලා බාගට වෙලිලා එළියට එනවා. ඇඳුම් පිරිසිදු කිරීමේක දැන් ගෝඨාභය වොෂින් මැෂින් එක හොරු පිරිසිදු කිරීමේක හොරෙක් දානවා ඇතුළට එළියට එනවා ක්ලීන් වෙලා මැෂින් එකක් හදලා තියෙනවා. මේ සූත්‍රය ලස්සන තියෙනවා. හොරා එනවා අධිකරණයට වට දෙකක් අරගෙනවා පිරිසිදු වෙලා එළියට එනවා මාධ්‍ය නාලිකාවක් සාකච්ඡාවක් දෙනවා. ඊට පස්සේ රාජ්‍ය උත්සවල ප්‍රධාන මුත්තික් වෙනවා. මේ මැෂින් එකට තමයි ගණන් කවුද? උදැංග වීරතුංග රුසියාව හිටපු තානාපතිවරයා 7.8 වංචාවක් වෙලා තියෙනවා. 12 මිලියන. අතන විශාල පාඩුවක් සිද්ධ වුණා. මේක පිළිබඳව අවුරුදු පහක පරීක්ෂණයක් තිබ්බා. උදැංග වීරතුංග දැම්මට මැෂින් එකට මැෂින් එක ඇතුලේ පොඩි ගැටයකට හිරු වුණා. හිටපු කුමාර රෙදිවල හිර වෙනව නේද? අන්නේ මේ හිර වෙලා තියෙන්නේ මේ දවස්වල. ඒඳ රිමාන්ඩ් එකේ නැත්තම් ගලා මැෂින් එකට දාලා තානාපතිකම දෙන්නේ. ගෙනාපු ගුවන් යාන වලින් කෝටි ගාණක් හොරකම් කරලා තියනවා කියලා අපි පාර්ලිමේන්තුවේ ඔප්පු කළාම පාර්ලිමේන්තුවේ එළිදරව් කරාම කෝර් කමිටු වාර්තා දැම්මම 2018 දී ඒ ගැන මී කියපු නැති එක්සත් ජාතික පක්ෂයේ ආණ්ඩුව දැන් කෑ ගහන ඒ ගෙනාපු එක ගැන. හැබැයි ගෙනාපු එක ගැන අපි කලින් හෙළදරව් කරාම වචනයක්වත් ඒ ගැන කතා කරේ නැහැ. ක්‍රියාමාර්ගයක් ගත්තේ නැහැ. මොකද හොරු ආරක්ෂා කළා. නැවත ජනතාවගේ මනස විකෘති කරලා රවට්ටලා ජනතාවගේ ඡන්දය මංකොල්ල කාලා මේගොල්ලෝ එන්නේ හදන්නේ දේශපාලනේ තමන්ගේ බඩගෝස්තරයට මිසක රටේ ජනතාවට සේවය කරන්න නෙමෙයි කියන එක ජනතාවට හේතු ගැන්වීමේ තේරුම් කර දීමේ දේශපාලනේ තමයි අද ජාතික ජන බලවේගයේ ඔබ අපි ඉස්සරහා තියෙන වගකීම. පොදු ජන පෙරමුණ එක්සත් ජාතික පක්ෂය කියලා බෙදුනට මේගොල්ලෝ ඔක්කොම හොරකමේදී බෙදෙන්නේ නැහැ. මේගොල්ලෝ එකට එකතු වෙලා හොරු ආරක්ෂා කරනවා. ඒගොල්ලෝ හොරු ආරක්ෂා කරන විදිය දඬුවම් දෙනවා තියා අද අපේ හොරා අපට හොඳා කියලා විතර නෙමෙයි අනිත් පැත්තේ හොරත් අපට හොඳා කියලා පෙනී ඉන්නවා දැන් පාර්ලිමේන්තුවේ. පරිපූර්ණක ඇස්තමේන්තුවට අදාළව සංශෝධන ඉදිරිපත් කළේ පසුගිය රජයේ විසින් සේවා ලබාගත් කොන්ත්‍රාත්කරුවන් හට ණය පියවීම සඳහා බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා. අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ අද කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී. ඉතින් ණය සීමාව වැඩි කිරීමට විරුද්ධවයි අපි ඡන්දෙ දෙන්නේ කියලා. මේ සහන දෙනවට විරුද්ධව නෙමෙයි, බිල් ගෙවනවට විරුද්ධව නෙමෙයි කියලා කියන්නේ ඒක ඉතාම බොළඳ. ලංකා ඉතිහාසයේ කවුරුවත් රාජ්‍ය මූල්‍ය ගැන අබමල් රේණුවක දැනීමක් තියෙන කෙනෙක් කියන කතාවක් නෙමෙයි. ඒ පිළිබඳ විපක්ෂ නායකවරයෙක් අබමල් රේණුවකවත් අවබෝධයක් නැතුව හැසිරෙන ප්‍රථම අවස්ථාව තමයි මේ. පාර්ලිමේන්තුවේ වගකීම තමයි මේ ලැබෙන ආදායමයි වියදමයි අතර ගණදෙනු පිළිබඳ රටේ ජනතාවට වග කියන්නේ. ඒ වගකීම ඉෂ්ට කරන්න බැරි නම් විපක්ෂ නායකවරයාට අර කොන්ත්‍රාත්කරුවන්ට රජයට සේවා සපයපු අයට සියදිවි නසා ගන්න තමයි වෙන්නේ. විකල්පයකට තියෙන්නේ නැවත කතානායකතුමා පාර්ලිමේන්තුව හදිසියේ කැඳවලා අපිට කිව්වොත් නැවත ඉදිරිපත් කරන්න
පරිපූර්ණ ඇස්තමේන්තුව විපක්ෂයේ විසින් මේ මුදල් ගෙවන්නට අනුමැතිය ලබා දෙනවා. ඒ සඳහා ණයගන්ට අවසරය ලැබලා දෙනවා පාර්ලිමේන්තුව කියලා අපිට කිසි ප්‍රශ්නයක් නැහැ. සිංහල අවුරුද්දට පෙර අපි ගෙවලා ඉවර කරනවායි කියන පොරොන්දුව සහතික වශයෙන් අපිට ලබා දෙන්න පුළුවන්. ඉදිරි මහමැතිවරණය සඳහා තරක කිරීමට යොදා ගන්නා ලකුණු සම්බන්ධයෙන් අවසන් එකඟතාවයකට පැමිණීම සඳහා වූ තවත් සාකච්ඡාවක් ඊයේ රාත්‍රියේ සිදු කර තිබෙනවා. සජිත් ප්‍රේමදාස මහතා, රංජිත් මද්දුම බණ්ඩාර මහතා සහ රවි කරුණානායක මහතා අතර මෙම සාකච්ඡාව සිදු වී ඇත්තේ පාර්ලිමේන්තු මන්ත්‍රී රවි කරුණානායක මහතාගේ නිල නිවසේදී. එක්සත් ජාතික පක්ෂයේ ප්‍රමුඛ සමගී ජනබලවේගය එළඹෙන මහමැතිවරණයට තරඟ කරනු ලබන ලකුණු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී රවි කරුණානායක මහතා, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ නව සංධානීය මහලිකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා අතර හමුවක් ඊයේ කොළඹදී සිදු වී තිබෙනවා. කොළඹ පිහිටි රවි කරුණානායක මහතාගේ නිවසේදී අදාළ හමුව සිදු ඇත්තේ ලබන සඳුදා රැස්වෙන කෘත්‍යාධිකාරී මණ්ඩලයෙන් පසු ලකුණු පිළිබඳව අවසන් තීරණයකට එළඹෙන බවයි එක්සත් ජාතික පක්ෂ වරුන් ප්‍රකාශ කළේ. ඉදිරියේදී මේක තවත් දිග්ගැස්සෙන්නේ නැහැ. සඳ වෙනකොට අපි මේ කටයුතු අවසන් කරලා කැඩෙන්නේ නැතුව අපි එක්සත් ජාතික පක්ෂයත් අනිකුත් පක්ෂ ගණනාවක් ඒකරාශි වෙමින් අලියද එහෙම නැත්නම් වෙන ලාංඡනයක්ද කියන එක තීන්දු කරලා අපි ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයට තරඟ කරන්න මේ වෙනකොට සාකච්ඡා කරලා අවසන් කරලා තියෙනවා. බොරු කල්ලි හදන්න බෑ. එක්සත් ජාතික පක්ෂෙ ඉන්න බැරි නම් ඕන කෙනෙක් යන්න ඕන. රනිල්ගේ කල්ලි නෑ, සජිත්ගේ කල්ලි නෑ, කාගවත් කල්ලි නෑ. එක්සත් ජාතික පක්ෂය ඇදින ඔක්කොම හිඳ කල්ලි නෑ. එහෙම බැරි අය පාර්ලිමේන්තුවේ ඉන්නවා. නෑ, ඉතින් එක එක අයගේ පුද්ගලික මත ගැටුම් අපට අදාළ නෑ. ලකුණ නෙවෙයි ජනතාව බලන්නේ. මීමැස්සකින් ආවත් දිනන්න පුළුවන්. මෙතිවෙන ව්‍යාපාරයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයට අවශ්‍ය විදියට නෙවෙයි සිද්ධ වෙන්නේ. එක්සත් ජාතික පක්ෂයේ දියාරු වීමක් කොහොමත් තියෙනවා. ඒක හන්දනේ ජනතාව ප්‍රතික්ෂේප කරේ. ඒ වුණොත් අපි අපේ සන්ධානයේ අපට අවශ්‍ය ලකුණු දාගෙන අපි ඉදිරියට යනවා. මෙම් චරිතත් එක්ක පොඩි පොඩි ප්‍රශ්න තියෙනවා. එක එක ජාතික චරිත ඉන්නවා, ජනතාව ප්‍රතික්ෂේප කරන චරිත ඉන්නවා. ඒක හන්දා මම හිතන්නේ ඒවා දේශපාලනයේ සාමාන්‍ය වෙන දේවල්. ප්‍රජාතන්ත්‍රවාදී වෙනුවෙන් ඉතින් ආණ්ඩු පස්සේ විපක්ෂ සහයෙන් වැඩ ගන්න එවෙන්ම උත්සාහ කළා. ඉතින් සාර්ථක නැද්ද කියන මට කියන්න අමාරුයි. ලාංඡනය මොකක්ද කියන එක ඕකෙන් දැන් තියෙන ප්‍රශ්නේ. අලියගෙන් යනවාද, හංසයගෙන් යනවාද, ඒක තීරණය වෙන්නේ මැතිවරණයක තීරණය කරලා පස්සේ. දැන් මේවනේ අලිය ඕන නම් අලිය ඕන හරි කියන්න අපිට තෝරන ප්‍රශ්නයක් නෝ ප්‍රොබ්ලම්. අලියද, හංසයද, පූසද, සිංහයද, ඕඩේක නැස්ටි ප්‍රශ්නයක් නෑ. ලාංඡනයේ ප්‍රශ්නයක් නෙවෙයි. චර්මණ කියන්නේ තියෙන්නේ අපි අලියට කැමති, හංසයට කැමති, මේ කෝටුවට කැමති නෑ. ඔබලට සුභාරංචියක් ලබන බද අදාළ ලැබෙනවා. 2020 වසරේ මුල් කාර්තුව වෙනුවෙන් රුපියල් බිලියන 367ක අමතර මුදලක් ලබා ගැනීමේ අරමුණින් රජයේ අතුරු සම්පත ගිණුමට සංශෝධනයක් ලෙස ඉදිරිපත් කළ යෝජනාවට විපක්ෂයේ විරුද්ධ වීම සම්බන්ධයෙන් ආණ්ඩු පක්ෂයේ දේශපාලකණින් මෙලෙස අදහස් පළ කළා. අපි සුළුතර ආණ්ඩුවක් නිසා ඒක පරාජය කරන ඔවුන් යන්න සූදානම් වුණත් රටේ දැයේ දරුවන්ට, රාජ්‍ය සේවකයන්ට, විශ්‍රාමිකයන් වන ඔබට ඒ කාර්යභාරය කරන්න ඉඩ දුන්නේ නැත්තේ විපක්ෂ නායකතුමා ඇතුළු කණ්ඩායම. එක්සත් ජාතික පක්ෂය පාර්ලිමේන්තුවේදී ඔප්පු කළා පෙන්නවා UNP ජනතා විරෝධී, UNP UNP විරෝධී කියලා පෙන්නවා. අපි පක්ෂපාත ભેදකින් තොරව ඒ රජෙන්ද මේ රජෙන්ද කියලා බලන්නේ නැතුව මුදල් ටික ගෙවන්න ඕන නිසා අතුරු සම්මත ගිණුමක් ඉදිරිපත් කරා. ඒ අතුරු සම්මත ගිණුම පරාජය කරන්න තීන්දුව කරේ කවුද? UNP විපක්ෂ නායක. UNP නැවත ෆේල්. ඡන්දේ එනකන් අවුරුදු 4ක් නිදියන් හිටපු ආණ්ඩුවක්. එයාලා වෙනුවෙන් බෙල්ල දීපු රාජ්‍ය නිලධාරීන්ව අන්ත අසරණ කරා නීතියට පිටින් වැඩ කටයුතු කරලා. මේ රටේ ජනතාව ගැනත් හරි අවබෝධයක් නැති සජිත් ප්‍රේමදාස මැතිතුමාලගේ ක්‍රියාකලාපේ උඩ තමයි එවැනි තත්ත්වයක් ඇති වුනේ. මේ අතුරු සම්මත ගිණුම අපට සමත කරගන්නට බැරි වුණාට මේ රටේ දැවැන්ත කටයුත්තක් කරන්න තියෙන අවස්ථාවකදී ඒ ඵල විපාක විඳින්න සිද්ධ වෙන්නේ එක්සත් ජාතික පක්ෂේ ප්‍රමුඛ ඔය නැඩයටම තමයි. යහපාලන ආණ්ඩුව කරපු වැඩවල මුදල් ගෙවීමේ වගකීමට තමයි අපි පාර්ලිමේන්තුවේ මේ යෝජනාව ගෙනාවේ. අපි ඒගොල්ලන්ට මුදල් දෙන්න තමයි අපි කටයුතු කරේ. මේකට කැමති වුණේ නැහැ. ඉතින් අපි ඒක ඉවත් කරගත්තා. රටපුරා මහජන සාමය පවත්වාගෙන යාම සඳහා ත්‍රිවිධ හමුදාවට බලය පැවරීම තවත් මාසික කාලයක් සඳහා දීර්ඝ කර තිබෙනවා.
රට පුරා මහජන සාමය පවත්වාගෙන යාම සඳහා ත්‍රිවිධ හමුදාවට බලය පැවරීම තවත් මාසයක කාලයක් සඳහා දීර්ඝ කර තිබෙනවා. ඊට අදාළ අතිවිශේෂ ගැසට් නිවේදනය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අත්සනින් යුතුව ප්‍රකාශයට පත් කර තිබෙනවා. හදිසි නීතිය ඉවත් කිරීමෙන් පසු හිටපු ජනාධිපතිවරයා විසින් මෙම අතිවිශේෂ ගැසට් නිවේදනය නිකුත් කර ඇති අතර පසුව මාසිකව මහජන ආරක්ෂක ආඥා පනති යටතේ ජනාධිපතිවරයා විසින් මෙම ගැසට් නිවේදනය නිකුත් කරනු ලබනවා. කොළඹ ගම්පහ කළුතර නුවරඑළිය ගාල්ල මාතර හම්බන්තොට යාපනය මන්නාරම මුලතිව් මඩකලපුව අම්පාර ත්‍රිකුණාමලය හා පුත්තුලම යන පරිපාලන දිස්ත්‍රික්ක සහ ඊට යාබද දේශීය වෙරළතීර ඇතුළු නිශ්චය කොට දක්වා ඇති ප්‍රදේශවල ආරක්ෂාව සඳහා සන්නද්ධ හමුදා සාමාජිකයින් යෙදවෙන බවයි අදාළ ගැසට් නිවේදනයේ සඳහන් වන්නේ. ප්‍රධාන පුවත් විකාශය අවසන්. තවත් උණුසුම් පුවත් දැනගැනීමට පිවිසෙන්න ලංකාවේ අංක එකේ සිංහල වෙබ් අඩවිය www.siyathanews.lk අපගේ වෙබ් අඩවියට. යළිත් හමුවෙමු රාත්‍රී පුවත් විකාශයත් සමගින්. ඔබට සුබ සන්ධ්‍යා. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.